සමග ජනබලවේගේ සහ ජාතික ජනබලවේගේ ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැත්වීමට යෝජිත විවාදය සම්බන්ධයෙන් දැන් ලිපි හුවමාරු වෙලා තියෙනවා, සාකච්ඡා පැවැත්වලා තියෙනවා. හැබැයි තවමත් මේ විවාදය පවත්වන දිනය සම්බන්ධයෙන් එකඟතාවයක් ඇවිල්ලා නැහැ. ඒ නිසා තමයි අපි මේ විවාදය නිශ්චිත කර ගැනීම සඳහා අපේ පැත්තෙන් දින හතරක් සමග ජනබලවේග ඉදිරිපත් කරේ. මැයි මාසේ 7, 9, 13 සහ 14 දින හතරක්ම ලබා දුන්නේ ඔවුන්ට පුළුවන් ඒ එක දිනයක් තෝරාගෙන ඒ අනුව සාකච්ඡා ඇසර අරගෙන යන්න. හැබැයි අපි දින හතරක් යෝජනා කරාට පස්සේ සමග ජනබලයේ පැත්තෙන් ප්‍රචාර දක්වලා තියෙන්නේ ඒක අපි ඒකපාර්ශවීය ඉදිරිපත් කරා. ඒ දිනවලට විපක්ෂ නායකට එන්න බෑ, උට ගොඩක් වැඩ තියෙනවායි කියලා. හරි, එහෙමනම් අපි සමග ජනබලවේගයට යෝජනා කරනවා අද අප්‍රේල් 25 මැයි දිනේට අපි කාටවත් වැඩ තියෙන නිසා ඕන්නම් මැයි පළවෙනිද වෙනකන් මේක නොකරෙමු. මැයි 20ට මෙහා දින 3ක් හෝ 4ක් අපි වෙත ලබා දෙන්න. ඒ දින 3 4න් එකක අනිවාර්ය වශයෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර් දිසානායක සහෝදරයා ඒ විවාදයට සහභාගී වෙනවා. ඔබට තියෙන්නේ අප වෙත මැයි 20ට පෙර ආතුව දින 3 4ක් ඉදිරිපත් කරන එක පමණයි. ඒ දින 3 4න් එකක් අපි තෝරගෙන අපි කියන්නම් අපිට කවද්ද පුළුවන් කියලා. අන්නේ දිනය අපි එකඟ වුණාට පස්සේදී ඊළඟට අපි නලින් බණ්ඩාරත් මමත් වාඩිලා සාකච්ඡා කරමු. ඒ විවාදය පවත්වන්නේ කොතනද, කවර නාලිකාව ඉස්සරහාද, කවර කාල සීමාවකටද කියන එක අපි එක සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැතුව තවදුරටත් මේ අපි දෙගොල්ලෝ සාකච්ඡා කිරීමෙන් හෝ ලිපි හුවමාරු කර ගැනීමෙන් තීරුමක් නැහැ. දැන් අපි ඉදිරිපත් කරන ලද දින හතරෙන් එකක්වත් සර්ජිත් ප්‍රේමදාසට බැරි නම් කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔබගේ පැත්තෙන් මැයි 20ට කලින් දින 3 4ක් අපිට එවන්න. අපි අනිවාර්ය එකක් බාර ගන්නවා. අන්න එහෙම කරාට පස්සේදී ජාතික ජනබලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර් සානාගේ සහෝදරයා සහ ඒ පැත්තේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අතර මේ විවාදය පවත්වන්න පුළුවන්. ඉතින් මැයි 20ත් මෙහා දිනයක් ලබා දෙන්න සමගි ජනබලවේගය හෝ සජිත් ප්‍රේමදාස කටයුතු කරන්නේ නැත්නම් අපට තීරුම් ගන්න වෙන්නේ මේ විවාදය මගහරි නොන් කටයුතු කරනවා කියන එක. මේ මැයි 20ට කලින් දිනයක් ලබා නොදී තැන් තැන්වල පාසල් ළමුන් ඉස්සරහා හරි නේද, රූපවාහිනී නාලිකාවලට ඇවිල්ලා වොයිස් කඩ් දීලා හරි එක එක කතා කියන්න ලෑස්ති වෙන්න එපා. ඒවා තීරුමක් නැති වැඩ, බොරුවට කාලේ කන ලෑස්ති වෙන්න එපා. කරුණා කරලා මැයි 20ට මෙහා දින 3 4ක් එවන්න. අපි ඒ දිනයක විවාදය පවත්වමු. ඉතින් එවැනි දිනයක් සමග ජනබලවේගය හෝ සජීව ප්‍රේමදාසක පැත්තෙන් ඉදිරිපත් වෙන්නේ නැත්නම් අපට තීන්දුව කරන්න සිද්ධ වෙනවා. සජිත් ප්‍රේමදාස මේ විවාදයට සූදානම් නැහැ කියලා. අන්න ඒක ඉදිරිපත් වුණාට පස්සේ අපිට පුළුවන් දෙපැත්තේ ආර්ථික කමිටු දෙකේ විවාදය පවත්වන්න. ඒ නිසා අපි මැයි 20 දක්වා සජිත් ප්‍රේමදාසට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඔහුගේ පැත්තෙන් ප්‍රතිචාරයක් නැත්නම් මෙහෙම ඔහු මේ විවාදය මගහරිනවා කියලා තීන්දුවකට ඇවිල්ලා අපි ආර්ථික කමිටු අතර විවාදයට දිනයක් යොදාගමු. මේ මත පදනම් වෙලා ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ කාල සීමාවෙන් පස්සේදී තීන්දුවකට එනවා. සජිත් ප්‍රේමදාස විවාදයට එන්නේ නැහැ, ආර්ථික කමිටු විවාදය පවත්වමු කියලා.